Zombie apocalypse. Hello, Alunio Sather in Piligan Mamagi YouTube channel. Adam Mardaki Aladin, Thuparama Chaitigan, Thuparama Chaitigan, go to Adami, you can pass it in a Puluan. Buddhagama Dunwa Dimim Pasu, Sri Lanka, Vidigan Lade, Palma Chaitia, Thuparama, Lesa Salakinuma, Sri Lanka, Manjakatawa, Sandahan Runner, Mulma Chaitia, the Melesa Salakinuma, Polo Matamezita, Adi Ekola Haksaha, Angal Hatharakusa. එනම් අඩි 164ක් සහ අඟල් 6ක විශ්කම්බයක් ඇති වෘත්තාකාර ශෛලමය වේදිකාවක් මත ථූපාරාම දාගැබ ඉදිකර තියෙනවා. දාගැබේ මුල් ස්වරූපය ධාන්‍යාකාර හැඩයක් වෙනවා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දෙවන පෑතිස් රජ ඉදිකර වූ මේ දාගැබට ලජ්ජිතිස්ස රජු ශෛලමය ආසන 3ක් හා ශෛලමය කංචුකය සෑදුවා. වසබ රජතුමා මේ ස්තූපයට මනරම් වටදාගයක් හෙවත් චේතියකරයක් කරවා සිව්බදුරුන්ගේ පිළිම තැන්පත් කළා. දාගැබ උස් ස්ථානයක සෑදුවේ පහත් ස්ථානයක ධාතු කරඬුව තැන්පත් කිරීමට මගුල් ඇතු ඉඩ නොදුන් බැවින් අභාවැවෙන් වියලි මැටි ගෙන්වා ඇතුගේ උසට සරලන ස්තූපයක් කරවා එය සරසා ධාතුන් තැන්පත් කළා. පසුව ථූපාරාම ස්තූපය කරවා ධාතුන් එහි තැන්පත් කරන්නට කටයුතු කළා. ස්තූපයේ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය අනුව පෙළහැර පෑ බව මහා වංශයේ සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට ථූපාරාම වටදාගයෙන් කියනවා නම් දාගබ වටා පේලි 4කට සැකසුණු කුළුණු 176ක් මත ථූපාරාම වටදාගයේ ගෝලාකාර වහඩල් ලැබ වූ බව විශ්වාස කෙරෙනවා. ඇතුළු වටේ අඩි 22ක් හා අඟල් 10ක්ද උස කුළුණු 52ක්ද ඊට අඩි 10යි අඟල් 3ක් පිටතින් වූ කුළුණු පෙළේ අඩි 21යි අඟල් 3ක් සහ උස කුළුණු 36ක්ද ඊට අඩි 9යි අඟල් 7ක් පිටතින් වූ කුළුණු පෙළේ අඩි 19යි අඟල් 4ක් උස වූ කුළුණු 40ක්ද ඊට අඩි 14ක් ඈතින් පිහිටි බාහිර කුළුණු පෙළේ අඩි 14ක් උස කුළුණු 48ක්ද තිබූ බව සොයාගෙන තියෙනවා. මේ කුළුණු සියල්ල තනිගලෙන් නිමකොට කුළුණේ කොටසක් චතුරශ්‍රාකාරව හා අනෙක් කොටස අටාශ්‍රාකාරව නිමා තියෙනවා. කුළුණු හිස වෙනමෙනම නිල මනරම් කැඩයමකින් අලංකාර කොට කුඩුම්බි යොදා කුළුණට සම්බන්ධ කර තිබුණා. පසුකාලීනව සිදු වූ ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුරයේ ජනශූන්‍ය වීම නිසා නටබුන්මගේ ථූපාරාම දාගබ නොමැත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 1862 වෙනව. මේ ප්‍රතිසංස්කරණයේදී ධාන්‍යාකාර ගොඩනගා තිබූ දාගැබ ඝණ්ඨාකාර දාගැබ බවට පත් වෙනවා. මේ දාගැබ දැන් අඩි 59ක විශ්කම්බයක් හා අඩි 63ක උසකින් යුක්ත වෙනවා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.